විශේෂයෙන්ම අද දින ජනාධිපතිවරණය හා සම්බන්ධ ශ්‍රී ලංකා පොලිසියේ සූදානම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් තමයි අද බලාපොරොත්තු වෙන්නේ. එෙහිදී මූලික වශයෙන්ම ජනාධිපතිවරණය නාම යෝජනා සහ ජනාධිපති පරිපාලනයේ පැවැත්ම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය මේ මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් කිරීම ආරම්භ කළා. මේදී විශේෂයෙන්ම මූලිකවම ශ්‍රී ලංකාවේ පුරා පිහිටි පොලිස් ස්ථාන 602කට ආසන්න පොලිස් ස්ථාන සංඛ්‍යාවක් තුල මැතිවරණ කටයුතු සඳහා වෙනමම ඒකකයක් නිලධාරීන් අවම වශයෙන් 3 දෙනෙක්ගෙන් යුක්තව වෙනම ඒකකයක් සියලුම පොලිස් ස්ථානවල දැන වෙන මේ වන විට පිහිටව අවසන් කරලා තියෙනවා. ඒවගේම ශ්‍රී ලංකා පොලිසිය කොට්ටාෂ 45ක් තියෙනවා. මේ කොට්ටාෂ 45 තුළම මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා වෙනමම ඒකකයක් රාජ්‍ය නිවේදිත නිලධාරියෙකු සම්බන්ධ කරලා නිලධාරීන් 7 දෙනෙකුට වඩා වැඩි කණ්ඩායමක් අනුයුක්ත කරලා මේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා දැනට යොදවා තිබෙනවා. ඒවගේම පොලිස් මූලස්ථානයේ තුල මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කළා. මේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ස්ථාපිත කරලා ඒ මැතිවරණයට අදාළ වන්නා වූ දෛනික මැතිවරණ සිදුවීම් හා සම්බන්ධ වාර්තා ලබා ගැනීම ඇතුළු දෛනික කටයුතු පොලිස් මූලස්ථානයේ මගින් අධීක්ෂණයට ලක් කරනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවත් ඒ වගේම නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවත් මැතිවරණ කොමිෂන් සභාවට අනුයුක්ත තේරීම් බාල නිලධාරීන් විසින් දිස්ත්‍රික්ක පැමිණිලි ක්‍රමනාකරණ මධ්‍යස්ථාන සඳහා පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමක් සිදු කළා. දිස්ත්‍රික්ක 25ක් සඳහා මැතිවරණ ජාතික හා දිස්ත්‍රික් පැමිණිලි ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමක් සිදු කළා. ඒදී විශේෂයෙන්ම ජාතික පැමිණිලි ක්‍රමනාකරණ මධ්‍යස්ථානයේ විදිහට ප්‍රධාන මැතිවරණ කාර්යාලය තුළ විශේෂ පොලිස් ඒකකයකට අනුයුක්ත කිරීමට කටයුතු කිරීමක් සිදු කළා. මෙලෙස ශ්‍රී ලංකා පොලිසිය මැතිවරණයට අදාළ මූලික කටයුතු සිදු කරන ලද අතර ඉන් අනතුරුව ඉදිරියේදී නාම යෝජනා භාර දීමෙන් පසුව මැතිවරණයේ පැවැත්වෙන දින දක්වා වූ කාලය සීමාව සඳහා අනුයුක්ත ඊට අදාළ රාජකාරිය යෙදවීම සඳහා කටයුතු යෙදීම සිදු කරන ලැබුවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 54,000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේදී මැතිවරණ රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ 13,000කට වැඩි සංඛ්‍යාවක් ඡන්ද මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. ඒ වගේම 45කට වැඩි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. මේ සියලුම මධ්‍යස්ථානවලත් ඡන්ද ගණන් කිරීමේ ස්ථානව සඳහාත් පොලිස් නිලධාරීන් රාජකාරී කටයුතු සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා. එමෙන්ම මේ ජංගම මෙම ඡන්ද මැතිවරණ කාල සීමාව තුළ ජංගම සංචාර සඳහා ජංගම රථ 3200කට ආසන්න සංඛ්‍යාවක් අපි යෙදවීමට කටයුතු කිරීමට සැලසුම් කරලා තිබෙනවා. මේ සඳහා අවශ්‍ය කරන මූලික පහසුකම් මූලික වැඩ කටයුතු මේ වන විට දැන් සියලු කටයුතු සිදු කරමින් පවතිනවා. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය තුළ මැතිවරණ කාල සීමාවන්හිදී පෙර වසරවල මෙන්ම නීති විරෝධී පෝස්ට කටවුට් දැන්වීම් ඉවත් කිරීම සඳහා කම්කරුවන් බඳවා ගැනීම සිදු කිරීමක් සිදු කළා. මෙවරද කම්කරුවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් අපි බඳවා ගැනීමක් සිදු කරලා දැනට නීති විරෝධී කටවුට් පෝස්ටර් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ වන විට නීති විරෝධී පෝස්ට කටවුට් 169,358ක් දැනට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉවත් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම පෝස්ට 61,062ක් ශ්‍රී ලංකා පොලිස් භාරයට අරගෙන තියෙනවා. බැනර් ඉවත් කිරීම කරලා තියෙනවා 613ක්. ඒ වගේම පොලිස් භාරයට ගත්ත බැනර් සංඛ්‍යාව 510ක් වශයෙන් තියෙනවා. ඒ වගේම කටවුට් ඉවත් කරන ලද සංඛ්‍යාව 766ක් තියෙනවා. ඒ වගේම පොලිස් භාරයට ගත්ත කටවුට් සංඛ්‍යාව 793ක් තියෙනවා. ඒ වගේම දැන්වීම් සහ අනිකුත් ප්‍රචාරණ නීති විරෝධී ප්‍රචාරණ කටයුතු ඉවත් කිරීම තිබෙනවා 2,351ක්. ඒ අතරින් 6,336ක් පොලිස් නඩු භාණ්ඩ වශයෙන් බාරගත්ත නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන තීමක් කරනවා. මේ ආකාරයට 2024 ජනාධිපතිවරණයට අදාළ වන්නා වූ නීති විරෝධී ප්‍රචාරණ දැන්වීම් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දැනට කටයුතු යෙදමින් පවතින අවස්ථාවක් තමයි මේ අපි ගත කරන්නේ. ඒ වගේම මැතිවරණ කාල සීමාවට අදාළව මැතිවරණ කොමිෂන් සභාවත් සමග ඒකාබද්ධ වෙලා ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන 607ක් ඇතුළු ශ්‍රී ලංකාවේ පොලිසියේ මැතිවරණ කටයුතුවලට ඍජුව සම්බන්ධවන නිලධාරීන් 1,467 දෙනෙක් මේ වෙනකොට මැතිවරණ කොමිෂන් සභාවත් ශ්‍රී ලංකා පොලිසියත් එක්ව නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය දැනුම ලබා දීම සඳහා කටයුතු කරලා තියෙනවා. දැනට ශ්‍රී ලංකා පොලිසියේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් සතුව පවතිනා වූ නිවාඩු සීමා කිරීමක් පමණක් තමයි සිදු කරලා තියෙන්නේ. මෙතෙක් නිවාඩු අවලංගු කිරීමක් සිදු කරලා නැහැ. අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් ඔවුන්ට නිවාඩු ලබා ගැනීම සඳහා
අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන මට්ටමින් පවත්වනවා පොලිස් ස්ථානවල පරීක්ෂණ. ඒ පරීක්ෂණ කටයුතුත් කොට්ටාෂ වාර පොලිස් අධිකාරීන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ පරීක්ෂණ කටයුතුත් අපි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරලා තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂ වූ තත්ත්වයක් තමයි මැතිවරණය සඳහා ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේත් ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේත් මැතිවරණ කටයුතුවලදී ආරක්ෂාව සැපයීම. මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුවේ අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා එහි කමිටු සභාපති විදිහට කටයුතු කරන අතර ඒ කමිටුව අනිත් සමාජිකයන් මීට අදාළව රාජකාරී කටයුතු සිදු කරනු ලබනවා. එෙහිදී දැනට අපේක්ෂකය වශයෙන් ඉදිරිපත් වල තියෙන 39 දෙනා අතරින් ජීවතුන් අතර සිටින 38 දෙනා සම්බන්ධව බුද්ධි වාර්තා ලබාගෙන බුද්ධි වාර්තාවල තක්සේරුවක් ලබාගෙන කටයුතු කිරීමක් සිදු කරලා තිබෙනවා. මේ තක්සේරුව යටතේ ඒ පුද්ගලයන්ට ඒ අපේක්ෂකයන්ට කොපමණ ආරක්ෂාවක් ලබා දිය යුතුද යන්න තීරණය කරලා තියෙනවා. ඒ තීරණය යටතේ මේ වෙනකොට නිලධාරීන් 260කට වඩා වැඩි සංඛ්‍යාවක් එම අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා ඍජුව පොලිස් නිලධාරීන් යොදවීමට කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව එම අපේක්ෂකයන් යම් රැස්වීමක් සිදු කරන අවස්ථාවන්හිදී මෙම කැබිනට් තීරණය අනුව පිහිටවන ලද විශේෂ ඒකකයේ වෙත දැනුම් දීමක් සිදු කරනු ලබනවා. ඒ දැනුම් දීමට අනුව මේ වෙනකොට මැතිවරණ රැස්වීම් 250කට ආසන්න මැතිවරණ සංඛ්‍යාව රැස්වීම් සංඛ්‍යාවක් සඳහා පොලිසිය විශේෂ ආරක්ෂාව යටතේ මැතිවරණ රැස්වීම් කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවක් තමයි තිබෙන්නේ. මේදී තවත් විශේෂත්වයක් තමයි සඳහන් කරන්න ඕන. සියලුම අපේක්ෂකයන්ගේ නියෝජිතයෙකු මේ කමිටුවේදී අනුනියෝජිතයක් වශයෙන් පත් කරලා තිබෙනවා. ඒ අනුනියෝජිතයා මේ කමිටුව වෙස ඔවුන් ඉදිරිපත් කරන රැස්වීම් සම්බන්ධව වාර්තා ලැබුණට පසුව ඉදිරිපත් වන තර්ජන තක්සේරුව අනුව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකායත් ත්‍රිවිධ හමුදාවත් ඒකාබද්ධව එම අවස්ථාවන්හිදී ආරක්ෂාව ලබා දීම සඳහා කටයුතු කිරීමක් සිදු කරලා තිබෙනවා. මේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවත් ඒ වගේම මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිකුත් කරලද මාර්ගෝපදේශවලට යටත්ව තමයි මේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙන්නේ. ඒ වගේම දේශීය හා විදේශීය වශයෙන් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග ශ්‍රී ලංකා පොලිසිය සාකච්ඡා පවත්වලා ඒ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්ගේ සහයද ශ්‍රී ලංකා පොලිසිය මෙවර මැතිවරණ කටයුතු වලදී සිදු කරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමද සිදු කර ලැබුවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු කරන ලබන සියලුම ස්ථාන සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙමින් කටයුතු කරමින් පවතිනවා. මැතිවරණ කාල සීමාවක් තුළ ශබ්ද විකාශන බලපත්‍ර කෙසේ භාවිතා කළ යුත්තේද කෙසේ ලබාගත යුත්තේද යන්න සම්බන්ධව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට අවශ්‍ය කරන කටයුතු මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් කරලා දැනුම් දීමත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් වන්නේ නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා ඡායාරූප අත්පත්‍රිකා කටහුට්ටා අනෙකුත් දේවා ඉවත් කිරීම. මේ සුළු කම්කරුවන් යොදවා සේවය යොදවා තිබෙනවා. මේ සුළු කම්කරුවන් වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ඔවුන්ට කරන ගෙවීම් වලට අවශ්‍ය කරන ප්‍රතිපාදනත් මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය වෙත මුදා කිරීමක් කරලා තිබෙනවා. සමස්ත වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට මැතිවරණය වෙනුවෙන් වියදම් අපේක්ෂිත වියදම් ප්‍රමාණය සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවට අපි දැනුම් දීමක් කරලා ලැබුවා. මැතිවරණ කොමිෂන් සභාවේ ඉන් 40%කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක මේ වෙනකොටත් මුදා හැරීමට කටයුතු සිදු කරලා අවසන් වෙලා තියෙනවා. මැතිවරණ කාල සීමාවක තුලදී විශේෂයෙන්ම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම හා සම්බන්ධයෙන් ඇතිවෙනා වූ පැමිණිලි සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවත් ශ්‍රී ලංකා පොලිසියත් ඒකාබද්ධ වෙලා දත්ත සැකසුම් පද්ධතියක් එහෙම නැත්නම් යම් ආකාරයකට සඳහන් කරනවා කිව්වොත් එහෙම ඔන්ලයින් පැමිණිලි ලබාගත්තර පසුව මේ ජාතික මැතිවරණ කාර්යාලය විසින් එවෙදි ඉදිරිපත් කරන සෑම පැමිණිල්ලක්ම යම් දත්ත පද්ධතියකට ඇතුළත් කිරීමක් කරනු ලබනවා. මේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීම තුලින්ම ශ්‍රී ලංකා ඒ පොලිසියට යොමු කරන පැමිණිලි වෙනම අපිට හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් වන පැමිණිලි අතරින් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. දැනට ශ්‍රී ලංකා පොලිසිය සඳහා පැමිණිලි 74ක් වාර්තා වෙලා තියෙනවා. මේ 74ට සම්බන්ධව සැකකරුවන් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඊට අමතරව නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සිදු කරන ලද වාහන දෙකක් මේ වෙනකොට අත්අඩංගුවට මේ වෙන විට තිබෙනවා. ඒ අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ වගේම මැතිවරණ කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා පොලිසිය විශේෂ සහායක්
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් ඒ වගේම යුද හමුදාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා. මැතිවරණ දින හා ඊට පසු පශ්චාත් මැතිවරණ කාල සීමාවන් සඳහා විශේෂ ජංගම රථ සේවාවක්ද, විශේෂ මාර්ග බාධක ක්‍රමවේදයක්ද, ඒ වගේම කැරලි කණ්ඩායම් අනුයුක්ත කිරීමද සිදු කරනවා. කැරලි කණ්ඩායම් විසුර හැරීම සඳහා පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීම සිදු කරන ලබනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් කැරලි කණ්ඩායම් 45කට කොට්ටාෂ 45කට අදාළව රයිට්ස් කොඩ් අපි පිහිටවලා තියෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන 187ක් සම්බන්ධ කරලා දිස්ත්‍රික්ක පොලිස් ස්ථාන ප්‍රධාන ස්ථානය සඳහා කැරලි මර්ධන කණ්ඩායම් පිහිටවීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මහජන සාමය කොට්ටාෂයේත් විශේෂ කාර්ය බලකායේත් කැරලි මර්ධන කණ්ඩායම්වල සහය ඉදිරියේදී මේ මැතිවරණය වෙනුවෙන් අපි ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි දැන් මේ කැන්වසින් නියම සම්බන්ධයෙන් නීතිය කඩ කරනවා කියලා චෝදනා එල්ල වෙනවා මැතිවරණ නිරීක්ෂණ කමිටුවලින්. උපරිම 5 දිනකට තමයි කැන්වසින් කරන්න පුළුවන්. ඒ පිරිස් වශයෙන් විශාල පිරිස් වශයෙන් කැන්වසින් කිරීම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබිලා තියෙනවාද? ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න මොන වගේ ආකාරයක්? මේ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවේ නැහැ. නමුත් ශ්‍රී ලංකා පොලිසියට ඍජුව ලැබිච්ච පැමිණිලි සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය මැදිහත්ව කටයුතු කරලා ලබන තිබෙනවා. එවැනි අවස්ථාවලදී මූලිකවම මේ නීතිමය තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරනු ලැබුවා. ඒ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබා දෙන ස්ථානාධිපතිවරුන් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරලා ඔවුන් කණ්ඩායම් වශයෙන් එහෙම නැත්නම් පස් දෙනා කණ්ඩායම් වශයෙන් පමණක් හවුස් ටු හවුස් කැම්පේන් කටයුතු සිදු කිරීමක් සිදු කරනු ලැබුවා. නීතිමය වශයෙන් තිබෙන තත්වයන් පිළිබඳ අවධානය නොමැති වීම නිසා තමයි එවැනි තත්වයක් නිරීක්ෂණය වුණේ. නමුත් මේ වන විට සියලුම අපේක්ෂකයනුත් අපේක්ෂකයන්ගේ නියෝජිතයනුත් මේ සම්බන්ධව දැනුවත් කරලා කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී කණ්ඩායම් වශයෙන් හවුස් ටු හවුස් කැම්පේන් වලට සම්බන්ධ වෙනවා නම් නීතියේ තියෙන ප්‍රතිපාදන යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීමට පියවර ගන්නවා. ඒ වගේම මැතිවරණ කාර්යාල පිහිටුවීම සහ ඒ ප්‍රදේශ සැරසිලි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කොයි විදිහට ලැබිලා තියෙන්නේ? ඇත්තටම මැතිවරණ කාර්යාල පිහිටුවීම සම්බන්ධයෙන් තමයි වැදගත්ම තත්ත්වය තිබෙන්නේ. මැතිවරණ ජනාධිපතිවරණ පනත යටතේ කාර්යාල වර්ග 4ක් පිහිටුවීමට හැකියාවක් ලැබෙන තියෙනවා. ඒ ප්‍රධාන කාර්යාලය තමයි නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යාලය. සාමාන්‍යයෙන් අපේ වචනෙන් කිව්වොත් එහෙම මැතිවරණ කොට්ටාෂ බල ප්‍රදේශ 22ක් තියෙනවා. මේ මැතිවරණ කොට්ටාෂ බල ප්‍රදේශ 22 තුල මෙවැනි ආකාරයේ නිවේදිත මද්ද ඡන්ද කාර්යාල 22ක් පිහිටවන්න පුළුවන්. මෙම කාර්යාල පිහිටුවීමේ දිනවකවානුව විදිහට සඳහන් කරලා තියෙන්නේ පසුගිය අගෝස්තු 15 වෙනිදා සිට ඡන්දය පවත්වා පසු දින දක්වා, ඒ කියන්නේ 9 වෙනි මාසේ 22 වෙනි දින දක්වා නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යාල 22ක් පිහිටවීමට අවසර ලබා දීලා තියෙනවා. ඒ වගේම නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල පිහිටවන්න පුළුවන්. සෑම පෝලිං බූත් ඒරියාවකටම එක අපේක්ෂකයෙකුට එක බැගින් පිහිටවන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැනට පෝලිං බූත් විදිහට දල වශයෙන් 13314ක් දල වශයෙන් දැනට තිබෙනවා. මේ සෑම අපේක්ෂකයෙකුට මේම 13314ට එක කාර්යාලයේ බැගින් පිහිටවීමට හැකියාවක් තිබෙනවා. මේ කාර්යාලයට පිහිටවීමට බලය දීලා තියෙන්නේ එක්ක අපේක්ෂකට පුළුවන්, එහෙම නැත්නම් ඡන්ද නියෝජිතයට පුළුවන්, එහෙම නැත්නම් බලයලත් නියෝජිතව හෝ ප්‍රාදේශීය නියෝජිතයට එවැනි අවස්ථාවක් ලබා දීලා තියෙන නිවේදිත ඡන්ද කාර්යාලයක් පිහිටවන්න. හැබැයි නිවේදිත ඡන්ද කාර්යාලයේ කාල සීමාව වශයෙන් සඳහන් වන්නේ අගෝස්තු 15 වෙනිදා සිට ඡන්දයේ පැවැත්වීමට ඊට පසු දින රාත්‍රිය දක්වා, ඒ කියන්නේ 9 වෙනි මාසේ 19 වෙනි දින දක්වා පමණයි මෙම කාර්යාල පිහිටවීමට හැකියාවක් ලබා තිබෙන්නේ. ඒ වගේම නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල දෙවැනි කොටස පිහිටවන්න පුළුවන් 9:19 සිට 9:22 වෙනි දින දක්වා එක් ඡන්ද ප්‍රදේශයක් සඳහා. අපේ ඡන්ද ප්‍රදේශ 160ක් තියෙනවා දැනට. 160ක් සඳහා 9 වෙනි මාසේ 19 වෙනිදා සිට 9 වෙනි මාසේ 22 වෙනි දක්වා එවැනි කාර්යාල පිහිටවන්න පුළුවන්. ඊට අමතරව අපේක්ෂකයන්ගේ සාමාන්‍ය පදිංචි තියෙන නිවස කාර්යාලයක් ලෙස භාවිත කිරීමට අවස්ථාවක් ලබා දීලා තිබුණා. එහෙම වුණොත් එහෙම අපේක්ෂකයෝ දැනට ඉන්න 38 දෙනයි 38 දෙනාගේ නිවස් කාර්යාල විදිහට හඳුනා ගැනීමට ලක් කරන්න පුළුවන්. දෙවැනි කාරණේ වශයෙන් සඳහන් කරන්න පුළුවන් මෙලෙස කාර්යාල පිහිටවීමට අවසර දීලා තිබ්බට පසුව මේ කාර්යාලවල මොන ආකාරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න පුළුවන් කියලා. මැතිවරණ කමිෂන් සභාවේ දැනුම් දීමක් කරලා තියෙනවා. නිවේදිත ඡන්ද කාර්යාලයක එක් ප්‍රචාරක පුවරුවක් පමණක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වර්ග අඩි 40කට නොඉක්ම විය යුතුයි. වර්ග අඩි 40ක් අතර තමයි තියෙන්න ඕන. එහි තියෙන්න ඕන අපේක්ෂකයාගේ නම, පක්ෂයේ ඡන්ද ලකුණ, ආවේණික වැකිය හා ඡන්ද දීමේ සංකේතය පමණයි. හැබැයි ඔවුන්ට අවශ්‍ය නම් ඊට අමතරව වර්ග අඩි 20ක් නොඉක්ම වන පුවරුවක අපේක්ෂකයාගේ ඡායාරූපය පමණක් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලකයෙක් හෝ ජනාධිපතිවරයන අපේක්ෂකයෙකුගේ හෝ ඡායාරූප ඡන්ද ලකුණු, ආවේණික වැකිය යන ආදී කිසිවක් කාර්යාලයේ ප්‍රදර්ශනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
එසේ නම් මේ ඡන්ද කාර්යාලයක ප්‍රදර්ශනය කරන්න බැරි දේවල් ගැන මම විශේෂයෙන් සඳහන් කරන්නම්. ඡන්ද කාර්යාලයක එහෙම නැත්නම් නිවේදිත ඡන්ද කාර්යාලයක ජාතික ජද, ආගමික දජ, ආගමික සංකේත ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිසිදු අවස්ථාවක මහාමාර්ගයේ හරහා මහාමාර්ගයේ මත පදික වේදිකාවේ එහෙම නැත්නම් ඒ පදික වේදිකාවට සම්බන්ධව තිබෙන විදුලි රැහන් කණුවල සැරසීමක් සිදු කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මෙම කාර්යාලයේ ප්‍රදේශයන් තුළ මෙම නිවේදිත ඡන්ද කාර්යාල තියෙන ස්ථානයන්හි මීටර 150ක් දුරින් යම්කිසි අවස්ථාවක තේරිම්බාල් නිලධාරී කාර්යාලයක්, මැතිවරණ කාර්යාලයක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, පොලිස් ස්ථානයක් හෝ එහෙම නැත්නම් ඍජුව මැතිවරණ කටයුතු හා සම්බන්ධ ස්ථානයක් නම් අවම වශයෙන් මීටර 150ක දුර ප්‍රමාණයකින් තමයි මේ කාර්යාල පිහිටවන්න පුළුවන්. ඒ නගර සීමාවක් නගර සීමාවක් තුළ නම් මීටර 100ක් වෙනවා. මහනගර සීමාවක් තුළ නම් මීටර 75ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙවැනි කාර්යාල රජයේ පාසල්, රෝහල්, අධිකරණ සංකීර්ණ, පළාත් පාලන ආයතන, තැපැල් කාර්යාල වැනි පොදු මහජනතාව නිරතුරුව සේවා ලබා ගන්නා ස්ථානවලට අවහිරයක් නොවන ආකාරයට තමයි මෙම කාර්යාල පිහිටවීම කටයුතු සිදු කළ යුත්තේ. මෙම කාර්යාලවල විශේෂයෙන් තවත් සඳහනක් සිදු කර ලබනවා. මෙම කාර්යාල අඩි 10 වර්ගඩි 100ක ප්‍රමාණය, අඩි 10 වර්ග 10 වැඩි කිරීම 10 වර්ගඩි 100ක ප්‍රමාණය කාර්යාලයක් විය යුතුයි. මේ කාර්යාලයේ උස අවම වශයෙන් අඩි 8කට වඩා උසකින් යුක්ත කාර්යාලයක් විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙම කාර්යාල තුල කිසිදු ආකාරයේ ලවුඩ් ස්පීකර් හෝ එහෙම නැත්නම් ශබ්දය ප්‍රතිඋත්පාදනය කරන්න පුළුවන් යම් ආකාරයක උපකරණ භාවිතා කරනවා නම් ඒ සඳහා නිසි අවසර ලබා ගන්න ඕන. අවසරයක් නැතුව එවැනි දේවල් පාවිච්චි කරන්න බැහැ කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ අනුමත භූමිය තුල මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලැබූ අර මම ඊට පෙර සඳහන් කරන ලද ප්‍රචාරණ දේවල් හැරෙන්න කිසිදු දෙයක් ප්‍රචාරණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම් අවස්ථාවකදී මෙවැනි නෝනාකාරයක කාර්යාලයක් පිහිටවලා తాවකාලික මඩුවක් හෝ తాවකාලික දෙයක් භාවිතා කරනවා නම් එහි ආරක්ෂාව සඳහාද අදාළ පක්ෂයේ විසින් එහෙම නැත්නම් ඒ නිවේදිත කාර්යාලයේ පිහිටවපු පුද්ගලයා විසින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අනිත් කාර්යාල අනිවාර්යයෙන්ම දිනකට පැය 4කට වඩා වැඩි කාලයක් විවෘත කර තිබීමක් අවම වශයෙන් සඳහන් කිරීමක් සඳහන් කරලා තියෙනවා. ඔව් ඒත් එක්කම දැන් ප්‍රධාන මහජන රැලි පැවැත්වෙන ස්ථාන වලට පෙළපාලි, රථ පෙළපාලි, එහෙම නැත්නම් බයිසිකල් පෙරේඩ් ඒ වගේ දේවල් වලින් සහභාගී වෙන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් නීතිය කොහොමද කියන්නේ? ප්‍රධාන රැලි පවස්තන ස්ථානයේදී ඔය සඳහන් කරන ආකාරයකට රථ පෙළපාලි වලකින් එහෙම නැත්නම් මහජනයා ඒකාබද්ධ වෙලා පෙළහැරකින් පෙරපාලියකින් එම ස්ථානයට ගමන් කිරීමට නොහැකි බව තමයි නීතිමය තත්ත්වයේ සඳහන් කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම රථ පෙළපාලියක් යන අවස්ථාවක් හෝ එහෙම නැත්නම් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුවත් කරලා තියෙන්නේ රථ 5කට වඩා වැඩි සංඛ්‍යාවක් යම් කිසි දේශපාලන ඉලක්කයකට වඩා යම් දේශපාලන අරමුණක් සඳහා භාවිතා කරනවා නම් ඒ රථ පෙළපාලියක් විදිහට හඳුනා ගන්න කියලා තියෙනවා. එවැනි දේවල් නීති විරෝධී රථ පෙළපාලි විදිහට තමයි හඳුන්වා දීමක් කරන්නේ. යම් ආකාරයක මැතිවරණ රැස්වීමක් පවත්වන භූමිය තුල කොඩි දැමීමට අවසර ලබා දීලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාව විසින්. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ස්ථානයේ රැස්වීමක් පවත්වන බවට යම් කරුණු කීපයක් සඳහන් කරමින් පෝස්ටරයක් අලවීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ආසන්න කාලයක ඉඳන් දැනුම් දීමක් කරන්න පුළුවන්. එහිදී කතික ලැයිස්තුව, එහිදී අදාළ අපේක්ෂකයාගේ ඒ ආදී කරුණු පමණක් ඒ පෝස්ටරය තුලත් ඇතුළත් වී තිබව සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඔව් දැන් අපේක්ෂකගේ රුව සහිත පෝස්ටර් එහෙම නැත්නම් ස්ටිකර් ඒ වගේ දේවල් රථ වාහන වල ප්‍රදර්ශනය කිරීමට හැකියාව තියෙනවද? අපේක්ෂකගේ රුව සහිත පෝස්ටර්, බැනර්, කටවුට් කිසිවක් ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපේක්ෂකයා ගමන් කරන වාහනේ පමණක් එවැනි දෙයක් තිබෙන්නේ නම් ප්‍රදර්ශනය කිරීමට හැකියාවක් අවස්ථාවක් ලබා දෙනවා. ඒ වගේම අපේක්ෂකයා ගමන් කරන වාහනේ පමණක් අපේක්ෂකයාට අදාළ වන්නා වූ දජයක් තිබෙන්නේ නම්, කොඩියක් තිබෙන්නේ නම් ඒ කොඩිය භාවිතා කරලා වාහනය ගමන් කිරීමට හැකියාවක් ලැබෙනවා. දැනට සමහර පසුගිය මැතිවරණ කාල සීමාවට අදාළ යම් යම් වාහනවල යම් යම් පක්ෂවලට අදාළ වන්නා වූ ස්ටිකර් පූර්වෙම ඇතුළත් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් ඒ අදාළ පාර්ශ්වයන් වෙත දැනුවත් කරනවා. ඒව කරුණා කරලා මේ මැතිවරණ කාල සීමාව නීති විරෝධී බැවින් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්න කියලා. අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා කිව්වා. කොහොමද ඒකදී උපරිම සහ අවම සීමාවක් තීරණය කරලා තියෙනවද? ඒක එහෙම තීරණය කරන්න මොන වගේ සාධකද ඔබතුමාලා? අපේක්ෂකයන්ගේ අපේක්ෂකයන් විසින් සිදු කරන ලබන මැතිවරණ රැස්වීම හා ප්‍රචාරණ කටයුතු වලදී ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂාව ලබා දෙනවා. එහිදී උපරිමයේ අවමයක් වශයෙන් අපි සඳහන් කිරීමක් කරන්නේ මෙන්න මේ ආකාරයට. එහිදී විශේෂත්වය බුද්ධි
තක්සේරු වාර්තාවක් ලබා ගන්නවා සියලුම අපේක්ෂකයන් සම්බන්ධව. ඒ අපේක්ෂකයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ විසින් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ස්ථාපිත සියලුම බුද්ධි ඒකක මගින් ඒ අපේක්ෂකයා සතු ඒ අපේක්ෂකයාට එරෙහිව තිබෙන තර්ජන තක්සේරුවක් ලබා ගන්නවා. ඒ තර්ජන තක්සේරුව මත තමයි එවැනි ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. දැනට ක්‍රම තුනක් යටතේ එවැනි ආකාරයේ තර්ජන තක්සේරුවන් ලැබීම යටතේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඉහළ තර්ජිත තක්සේරුව ලැබුණු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ වූ සුවිශේෂ වූ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අදාළ පොලිස් වසම තුළට පැය 48කට කලින් මේ මෙහෙයුම් මැදිරිය විසින් වාර්තාවක් ඇඳවා ගැනීමක් කරනවා. එෙහිදී කරුණු 72ක් යටතේ එම වාර්තාවක් ඇඳවා ගැනීමට පියවර ගන්නවා. ඊට පසුව ඒ මැතිවර ඒ අපේක්ෂකයාගේ රැස්වීම භූමියට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දුන්නද කියන කාරණය සම්බන්ධවන් ඒ ස්ථානයේ අධීක්ෂණය කරන රාජ්‍ය නිවේදන නිලධාරියා මගින් පැය 2කට කලින් වාර්තාවක් ලබා ගන්නවා. ඊට අමතරව එම රැස්වීම අවසන් වීමෙන් පසුව අවශ්‍ය සිදුවීමක් වෙලා තිබෙන්නේද යන ආදී කරුණු පිළිබඳවත් වාර්තා ලැබ ගැනීමක් සිදු කිරීමක් කරනු ලබනවා. විශේෂයෙන් මෙවැනි අධි තර්ජිත එහෙම නැත්නම් තක්සේරු මට්ටමින් ඉහළ අපේක්ෂකයන්ගේ රැස්වීම සම්බන්ධව බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදා ගැනීම බෝම්බ නිෂ්ක්‍රිය කටයුතු සිදු කිරීමක් සිදු කරනවා. ඒ වගේම වෙනත් තර්ජිත ප්‍රහාර එල්ල කරන්න පුළුවන් ආකාරයේ සියලුම උපක්‍රම සඳහා කරන ආරක්ෂක සැලසුම් භාවිතා කිරීම සඳහා මේ වන විට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගෙන කටයුතු කිරීමට පියවර ආරම්භ තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවත් අපට ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් කටයුතු කරන අවස්ථාවක් මැතිවරණ කාල සීමාවකදී ත්‍රිවිධ හමුදාව යෙදවීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ අපි විශේෂ අනුමැතියක් ලබා ගත්තා. එහිදී විශේෂයෙන්ම ජනතාව බිය ගන්නවන ජනතාවට රැස්වීම වලට එන්න බැරි ආකාරයට හෝ භාවිතා කිරීමක් නොව ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලිසියට කරන්න බැරි ආරක්ෂිත යම් යම් ක්‍රමවේදයන් ඔවුන් සතුව තියෙන උපකරණ මාර්ගයෙන් සිදු කර ගැනීම තමයි දැනට සිදු කිරීමක් සිදු කරනු ලබන්නේ. 38 දෙනාටම රටේ නීතියත් මැතිවරණ නීතියත් එක හා සමාන නීතිමත් තත්ත්වයක් තියෙන්නේ. එයිදී කිසිදු මැතිවරණ 30 අපේක්ෂකයෙකුට මැතිවරණ නීතිය උල්ලංඝනය කරලා කටයුතු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමාජ මාධ්‍යවල දෙන පරිදි මොකද? සමාජ මාධ්‍ය සඳහා විශේෂ පණිවිඩයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම සමාජ මාධ්‍යවල ඉදිරිපත් කරන තොරතුරු සත්‍යතාවයෙන් යුක්ත වූ තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි දැනුම් දීමක් කරනවා. ඒ වගේම සමාජ මාධ්‍ය තුලින් යම් මැතිවරණ නීතියක් උල්ලංඝනය කරමින් යම් අපේක්ෂකයෙකුට අනවශ්‍ය ආකාරයක ප්‍රචාරණයක් තවත් මැතිවරණ අපේක්ෂකයෙකුට ඒ ප්‍රචාරණය මගින් අසාධාරණයක් සිදුවන ආකාරයේ ක්‍රියාවක් ඒ වගේම අසත්‍ය යම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම සිදු කරන අවස්ථාවන්හි ඒ සම්බන්ධව විශේෂ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට පැමිණිලි ලැබුණොත් එහෙම ඒ සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ විසින් අදාළ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තිබෙනවා. එවැනි ආකාරයක ප්‍රචාරණයක් තුළ යම් ආකාරයකට මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් සිදු වුණොත් එහෙම පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂය හරහා එවැනි ප්‍රචාරණ දැන්වීම ඉවත් කරවීමටත් ඒ සම්බන්ධව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය කරන උපදෙස් සියලුම පොලිස් නිලධාරීන් වෙත මේ වන විට ලබා දීලා තියෙනවා.